ඇෆ්ලියට් මාර්කටිං වෙනස් විදිහට කරන අපේ ප්‍රොජෙක්ට් එකේ ඊළඟට අපි අද කරන්නේ පාර්ට්නරයිස් කියන ඇෆ්ලියේෂන් ප්‍රෝග්‍රෑම් එක ප්ලැට්ෆෝම් එක අපි කලින් රකුටෙන් ඇඩ්වර්ටයිසිං සහ සීජේ ඇෆ්ලියේට් කියන දෙක කරා ඒ දෙකේ ලින්ක්ස් මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලේ දාලා තිනවා ඔයගොල්ලන්ට ඒකට යොමු වෙන්න පුළුවන් අපි කෙලිම වැඩේට බහිමු ඔයගොල්ලෝ Google සර්ච් එකක් කරන්න පාර්ට්නරයිස් ඇෆ්ලියේට් කියලා එතකොට මේ විදිහට එනවා ඔයගලන්ට මෙතන 4 affiliates partnerize කියන එක ක්ලික් කරන්න පුළුවන්. මෙතන ඊට පස්සේ අපිට කියන්න තියෙන මේ join partnerize කියලා link එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා මේ විදිහට. මේකේ ඊට පස්සේ නොඑක් ප්‍රශ්න අහනවා අපිට email address confirm මම මේවා ටික fill කරගෙන යන්න තියෙන මේවා basic දේවල් account creation කියන එක මම කතා කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි partnerize program එකේ මේ අපිට ෂණිකව approval ලැබෙනවා ගොඩක් වෙලාවට දවස් ගණන් pending තියෙන්නේ නැහැ. එතකොට එහෙම approval ලැබුණාට පස්සේ එතකොට අපි බලමු log වෙලා මේ partnerize platform එකට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම මේකේ දැනටත් account එකක් හදාගෙන approve වෙලා log වෙලා තියෙන්නේ. මේකේ මම තාම earn කරලා නැහැ. මම මේකට අලුතෙන් join වෙලා තියෙන්නේ. මේ platform එක මුලින්ම වාර ලැබුණාම ඕගොල්ලන්ට මෙතන කරන්න තියෙන පළවෙනි දේ තමයි මෙතන new interface on off කරලා දාන එක මෙතන ඕෆ් වෙලා තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. එතකොට ඔයාලට new interface on කරන්න මුලින්ම right. එතකොට මේ විදිහට තමයි platform එක පෙන්වන්නේ. අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ campaigns වල join වෙන්න වෙනවා. ඒ campaigns කියන්නේ advertisers ලා list කරලා තියෙන ගොඩක් ඒ advertisers ලා විශාල ප්‍රමාණයක් මේක ඉන්නවා. අපිට ඒ advertisers ලාට අපේ ප්‍රොෆයිල් එක සබ්මිට් කරන්නයි තියෙන්නේ. ඒකට අපි කියන්නේ මේකේ join campaigns කියලා තමයි මේකේ සෙට් වෙන්නේ වැඩේ. එතකොට ඔයගලන්ට පේනවා දැන්ටත් මම කීපයකට join වෙන්න දාලා තියෙනවා. ඒ වලින් සමහර ඒවා pending තියෙන, සමහර ඒවා ලැබිලා තියෙන්නේ. අපි බලමු අලුතෙන්ම partner කෙනෙක් අපි බලමු අලුතෙන්ම campaign එකකට කොහොමද join වෙන්නේ කියලා. දැන් අපි බලමු මෙතන තියෙන Holland and Barrett කියලා company එකක් තියෙනවා. අපි ඒක මේ විදිහට click කරනවා. මේ platform එක චුට්ටක් slow එකකින් ද පොඩ්ඩක් පරිස්සමින් බලාගෙන ඉන්න මේක ක්ලික් කරලා ඉවරලා දැන් මෙතන මේ ගොඩක් මේ platform එකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා දැන් Holland and Barrett කියන එකේ contact email එක මෙතන දාලා තියෙනවා ඊට අමතරව අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන invited available සහ මෙතන යට තියෙන terms and conditions වලට agree වෙන්න තියෙන්නේ agree වෙලා මේක submit කරන්න තියෙන්නේ මේ විදිහට campaign එකට අපි join වෙන campaign කියන notification එක ඒගොල්ලන්ට යනවා ඒගොල්ලෝ මේක approve කරනවා ටික කාලයක් අරගෙන අපි තවත් campaign එකක් join වෙලා බලමු මේ විදිහට මෙතන hash puppies කියලා එකක් තියෙනවා අපි ඒක බලමු මේ hash puppies කියන එක අපි click කරපුවම අපිට මෙතන පේනවා hash puppies කියන එකේ domains කීපයක් තියෙනවා මෙතන US එකක් Canada marketplace එකක් දෙකක් තියෙනවා මෙතන අපි දෙකම ඕන්න select කරන්න පුළුවන් select කරලා නැවතත් මෙතන අපේ terms and conditions වලට agree වෙලා join කියන එක මේවා කරන්න තියෙනවා. දැන් මෙතන අපිට තව දෙයක් බලන්න පුළුවන් මේ hash puppies කියන එකේ contact email එක විදිහට දාලා තියෙන support@partnerize.com. එතකොට මේක hash puppies කියන එක මේ partnerize program එක price වල affiliate program එකත් handle කරන්නම දීලා තියෙනයි partnerize කියන platform එකටම තමයි. එතකොට මෙතනින් අපි මේක click කරපුවාම join campaign කියලා දාපුවම කෙලින්ම email එක ගොඩක් වෙලාවට generate වෙන්න ඕන මේ support@partnerize.com කියන partnerize එකේම platform එකේම email එකක් තමයි මෙතන තියෙන්නේ. අපිට මෙහෙම කරන්න පුළුවන් ඕන නම් මෙතන hash puppies කියන එක link එක click කරලා එළියට ගිහින් hash puppies කියන site එකට ගිහින් ඒකෙන් අපිට email එකක් හොයාගෙන නැත්නම් ඒකේ affiliate link එක හොයාගෙන අපිට එහෙම apply කරන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකටම අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් මම මෙතන කරන්නේ මේ inside partnerize platform එකේ වෙන දේ තමයි මෙතන මම පෙන්වන්න කරන්නේ. ඊට පස්සේ මෙතන join campaign කියන එක අපි click කරනවා. දැන් මේ විදිහට තමයි අපිට campaigns වලට join වෙන්න තියෙන්නේ. මේකෙත් අර අපේ කලින් කිව්වා වගේ අපේ site එකට හොඳ contents ලැබෙනවා. ඊට අමතරව අපේ site එක විශාල වශයෙන් overseas companies වලින් බලවීමක් කරනවා. නැවත වතාවක් අපේ AdSense revenue එකට ගොඩක් හොඳයි මේ වැඩේ. ඊට පස්සේ දැන් අපි බලමු මෙතන join campaign එකකින් අපිට මේ වෙලාවේ select වෙලා මට ලැබිලා තියෙන මේ වෙලාවට approval ලැබිලා තියෙන campaigns මොනවද කියලා අපි චුට්ටක් බලමු. එක මෙතන your campaigns and commissions කියලා තියෙනවා. ඒ section එකට ගිහින් බලන්න මේක click කරලා චුට්ටි වෙලාවක් යනවා මේ load වෙන්න. right එතකොට ඔයගොල්ලන්ට පේනවා මගේ මේ වෙලාවේ approve වෙලා තියෙනවා Expedia UK, eBookers
ඊබුකස් ජර්මනි ඊබුකස් අයිලන්ඩ් වගේ මේ ගොඩක් දේවල් මෙතන ඇප්‍රූව් වෙලා තියෙනවා. එතකොට මේ වලින් අපිට පුළුවන් දැන් ලින්ක් එක ජෙනරේට් කරන්න. ගොඩක් අය මේකේ ලින්ක් එක ජෙනරේට් කරන හැටි මගෙන් අහලා තිබ්බා. මේ මම පාර්ට්නරයිස් වීඩියෝස් කරනකොටත් වීඩියෝස් මම රිෆර් කරනකොටත් ගොඩක් බැලුවා. ඒ ගොඩක් ඒවල ඒගොල්ලෝ ලින්ක් එක ජෙනරේට් කරන හැටි දාලා නැහැ. මේක ලින්ක් එක ජෙනරේට් කරන්නේ මෙන්න මේ විදිහට. අපි යන්නවන් මේ ට්‍රැකින් කියන සෙක්ෂන් එකට. ට්‍රැකින් කියන සෙක්ෂන් එකට යන්න ඔයාට මේ පාර්ට්නරයිස් ඇප්‍රුවල් තියෙන ඕන ඇඩ්වයිසර්ස්ල කැම්පේන් වලට ඔයා ජොයින් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි එකක් සිලෙක්ට් කරමු මෙතනින්. අපි බලමු මෙතන DJI Global කියන එක. එතකොට එතෙන් ගියාම ඔයගලන්ට වෙනවා මෙතන මේක දේවල් පෙන්වන්න කරනවා. අපිට මෙතනින් කරන්න තියෙන අපේ වෙබ්සයිට් එක මේක සිලෙක්ට් කරන්න අවශ්‍යත් නැහැ. ඒක ඔප්ෂනල්. ඊට පස්සේ ඔයාලට මෙතන කියනවා ට්‍රැකින් ලින්ක් එකක් මෙතන ජෙනරේට් කරනවා. ඒක කොපි කරගන්නයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ට්‍රැකින් ලින්ක් කියන එක ගොඩක් අය දැන් ෆැමිලිය හින්දා අපිට පුළුවන් URL ෂෝට් එකක් මෙතන මේවා කරගන්න. මේක නම් URL ෂෝට් එක දෙන්නේ නැහැ. සමහර වෙලාවෙ මෙතන ෂෝට්න් URL එකක් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේක කොපි කරලා ඉවර වෙලා අපි දැන් ගිහින් බලමු අපේ වෙබ්සයිට් එකට ගිහින් කොහොමද මේක අර්ථවත් ලින්ක් එකක් බවට ඇති කරගන්නේ කියලා. අපි DJI Global කියලා මෙතන DJI දන්නෝනේ අපේ මේ කැමරා තියෙන කම්පැනි. එතකොට අපි DJI Global එකට ගිහින් මෙතන මගේ ක්ලාසිෆයිඩ් සයිට් එකක් තියෙනවා. WordPress ක්ලාසිෆයිඩ් සයිට් එකක් තියෙනවා. එතකොට මේක අපිට පුළුවන් මේක අපිට ගොඩක් ලේසි මේ ස්ටෝර් DJI එකට ගිහින් මෙන්න මේ විදිහට අපි ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මෙතන ක්ලාසිෆයිඩ් එකට ඉමේජ් එක ඇටච් කරමු මේ විදිහට. මොකද මට මේක ඕන ලින්ක් එක අර්ථවත් ලින්ක් එකක් වෙන්න ඕන. මොකද නේ අපි එහෙම හේර දාලා එහෙම මේ ක්ලික් වෙනවා කියන එක හිතන්න අමාරු. එතකොට දැන් මෙතන අපි බලමු welcome to DJI be inspired new perspective කියලා මෙන්න මේක තියෙනවා. අපි ඔන්න මේ ටික කොපි කරලා මෙතන දාමු. දාලා ඉවරලා දැන් අපිට මෙතන affiliate link එකනේ මේකට ඔබා ගන්න ඕනේ. එතකොට අපි මේ කොපි කරපු affiliate link එක මෙතනින් මේ store DJI කියන එකට hyperlink කරමු මේ විදිහට. එතකොට දැන් මේක ක්ලික් කරපු ගමන් යන්නේ අපේ affiliate ලින්ක් එකට යන්නේ. එතකොට එතන සිදුවෙන මෙතන ඔයගොල්ලන්ට පෙන්වන මේ reference සහ එතන affiliate link එකක් කියන දන්නවා. එතකොට මේක හරහා purchase එකක් සිදුනොත් අපිට මේකේ commission එකක් එනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා affiliate marketing වල system එක. එතකොට ඒ වගේ අපිට පුළුවන් මෙතන heading එකක් දීලා category එකක් select කරලා location එකක් select කරලා මේ ad එක තව images attach කරලා description දාලා අපිට ඕන නම් තව තැනක මේක මේ දාන්න පුළුවන්. මෙතෙන්ට උනත් අපිට link එක affiliate link එක copy කරන්න පුළුවන්. ඒ විදිහට මේ ad එක දාන්නයි තියෙන්නේ. එතකොට ඔය විදිහට තමයි පාර්ට්නරයිස් affiliate program එක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා subscribe කරන්න, අපේ channel එකට share කරන්නත් අමතක කරන්න එපා. Thank you so much.